හරි ඉති අදත් සියල් දෙනාටම සුබ දවසක් වේවා අයිබෝවන් කියල ප්‍රාර්ථනා කරන වෙන්දාගේම ඉති අදහම්බ වෙන්නෙත් අලුත් වීඩියෝ එක ඉතිං අද මේ වීඩියෝකෙදී මම මූලික වශයෙන්ම කතා කරන්න හදන්නේ කාබියුරේටර් සම්බන්ධව ඉතින් කාබියුරේටර් සම්බන්ධව මෑතකදී වීඩියෝ එකක් කරන්න බැරුණා ඉතින් මේ සැහැණ කාලකට පස්සම මේ කාබියුරේටර් සම්බන්ධව වීඩියෝ එකක් කරන්නේ ඉතින් මේ කාබියුරේටර් සම්බන්ධව කරන මේ වීඩියෝ එක මේ කියන්නේ පහුගිය වීඩියෝස් වලදී කීප දෙනෙක්ම කමෙන්ට්ස් වලින් අහපු එක්තරා ගැටලුවක් පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකම මාත් පෞද්ගලිකව කීප සැරයක්ම මේ ගැටලුවට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ ගැටලුව තමයි මේ කාබියුරේටර්ස් ටියුන් වෙන්නේ නැහැ කියන ගැටලුව. ඉතින් දැන් මේ වීඩියෝ එකේදී ඉස්සරහට කතා කරන සමහර කරුණු තේරෙන්න දෙන්න ඉඩ තියෙනවා මේ channel එකෙන් මම කලින් කරලා දින වීඩියෝස් බලපු නැති එක්කෙනෙක් නම් විශේෂයෙන්ම කාබියුරේටර් ටියුනින් සම්බන්ධව ඉතින් මේ කාබියුරේටර් ටියුනින් සම්බන්ධව මේ channel එකෙන් මම මීට කලින් වීඩියෝ එකක් කරලා තිනවා ඉතින් ඒකේ link එක දැන් මෙතන උඩින් යනවා ඒ වීඩියෝ එක අවශ්‍ය කෙනට බලන්න පුළුවන් ඉතින් ඒ වීඩියෝ එක මුලින්ම බලලා හිටියොත් මේ වීඩියෝ එකේදී ඉස්සරහට අපි කතා කරන දේවල් සම්බන්ධව සම්පූර්ණ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඉතින් ඒ වීඩියෝ එකේදී මම මූලික වශයෙන්ම කතා කරපු දෙයක් තමයි මේ කාබියුරේටර් එක ටියුන් කරනකොට ඒ කාබියුරේටර් එක ටියුන් කරන්න අපි ප්‍රධාන වශයෙන්ම භාවිත කරන ඒ කාබියුරේටර් එකේ තියෙන කොටසක් තමයි දැන් මෙතන මේ මල්ලක එක කාබියුරේටර් එකක් තියෙනවා මේ කාබියුරේටර් එකේ මෙතන තියෙන මෙන්න මේ එයා ෆියුල් මික්ෂර් ස්ක්‍රූ එක ඉතින් ඒත් එක්කම මල්ලක තව කාබියුරේටර් එකක් තියෙනවා දැන් මේ කාබියුරේටර් එක ගත්තොත් මේ කාබියුරේටර් එකේ මෙන්න මෙතන තියෙනවා අපේ එයා ෆියුල් මික්ෂර් ස්ක්‍රූ එක. ඉතින් මේ ස්ක්‍රූ එක භාවිත කරලා තමයි කාබියුරේටර් එකක් අපි මූලික වශයෙන්ම ටියුන් කරගන්නේ. ඉතින් මෙන්න මේ ස්ක්‍රූ එක මේක කරකවනකොට එන්ජින් එකේ අයිඩල් RPM එකේ අඩුවැඩි වීමක් සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ අඩුවැඩි වීම නිරීක්ෂණය කරලා එන්ජින් එකක් ඒ කියන්නේ උපරිම අයිඩල් කියන්නේ උපරිම අයිඩල් RPM එකට ඇවිල්ලා එන්ජින් එක ස්මූත්ලි අයිඩලිං වෙන තැනට ගත්තට පස්සේ තමයි ඒ කාබියුරේටර් එකක් අපි නිසියාකාරව ටියුන් වුණා කියලා කියන්නේ. ඉතින් ඒ වීඩියෝ එක ගැන මම ඒ එහෙම කාබියුරේටර් එක ටියුන් කරගන්නේ කොහොමද කියන එක ගැන අර වීඩියෝ එකේදී මම කලින් කතා කරලා තිනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න. එතෙන්දී ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එක ඒ වීඩියෝ එක කතා කරපු කරුණු මේ වීඩියෝ එකත් කතා කරන එකත් මේ වීඩියෝ එක සෑහෙන්න දිග වෙනවා. ඉතින් ඒක හින්දා ඒ වීඩියෝ එකේ කතා කරපු සමහර කරුණු අවශ්‍ය දානදී විතරක් මම මෙතෙන්දී පාවිච්චි කරනවා. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඉන්න මේ ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න බැරි මට්ටමක තමන්ගේ දැනුම තියෙනවා නම් මේ කාබියුරේටර් සම්බන්ධව. ඉතින් මගේ නම අචිත බෝධක. මම මෝටර රථ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ඉතින් මේ වෙනකොට මම වර්ක්ෂොප් එකක් කරගෙන යනවා. පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මගේ සෝෂල් මීඩියා ලින්ක්. ඔයගලන්ට ගිහලා ෆලෝ කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයා රත්නපුර ප්‍රදේශයවට ඉන්න එක්කෙනෙක් නම් මෝටර් සයිකල් හෝ මෝටර් රථ වාහන වල යම්කිසි අලුත් වැඩියාවක් කරගන්න අවශ්‍ය නම් පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මගේ කන්ටැක්ට් ඩීටේල්ස් සහ වර්ක්ෂොප් ලොකේෂන් එක. ඒව හරහා මාව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් අපි යන් අද අපේ මාතෘකාවට. ඒ තමයි මේ කාබියුරේටර්ස් ටියුන් වෙන්නේ නැත්තේ ඇයි කියන කාරණය සම්බන්ධව. ඉතින් දැන් කාබියුරේටර් එකක් ගත්තට පස්සේ කාබියුරේටර් එක මූලිකම ෆන්ක්ෂනාලිටි එක නැත්නම් මූලිකම ඒ කාබියුරේටර් එකේ සිද්ධ කරන මූලිකම දේ තමයි එන්ජින් එකට අවශ්‍ය ඉන්ධන සහ වාතය නිසියාකාර අනුපාතයකට මිශ්‍ර කරලා ඒ එන්ජින් එකට ලබා දෙන එක. දැන් පෙට්‍රල් එන්ජින් එකක් ගත්තොත් පෙට්‍රල් එන්ජින් එකකට එකක වායු සහ ඉන්ධන අතර අනුපාතය තමයි 14.7ට එක කියන අනුපාතය. එතකොට මෙන්න මේ කියන අනුපාතයට මේ ඉන්ධන සහ වාතය මිශ්‍රකරණ එක තමයි කාබියුරේටරේ මූලික ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට කාබියුරේටර එක ටියුන් කරනවා කියලා අදහස් කරන්නේ ඔන්න ඔය අනුපාතයට ඒ අනුපාතයට ඒ කියන්නේ ඒ අනුපාතයටම හුඟක් කලාවට ගන්න බෑ. ඒක තියරිටිකල් වැලියු එකක්. ඒ තියරිටිකල් වැලියු එකකට ප්‍රායෝගිකව එනකොට ඒකනම ගන්න බෑ. නමුත් හැකිතාක් මේ කියන අනුපාතයට ආසන්න කරන එක තමයි මේ කාබියුරේටර් එක ටියුන් කරනවා කියන
ක්‍රියාවලියේදී මූලික වශයෙන්ම සිද්ධ කරන්නේ. දැන් මේ කාබියුරේටර් එක ගත්තට පස්සේ මේ කාබියුරේටර් එක මෙතන තියෙන මේ එයාර් ෆියුල් මික්ෂර් ස්ක්‍රූ එකෙන් මූලික වශයෙන්ම කරන්නේ ඔන්න ඔය කියන අනුපාතය නිසියාකාරව හදලා දෙන එක. ඉතින් මේ කියන අනුපාතය හදලා දෙන එක තමයි අපි මේක කරකෝලා අර මම අර කලින් කිව්වා වගේ අයිඩල් RPM එක උඩරිම තැනකට ඇවිල්ලා එන්ජින් එක හොඳ ස්මූත්ලි අයිඩල් වෙන තැනට අරගන්න එකෙන් සිද්ධ කරන්නේ. එතකොට දැන් මේ කාබියුරේටර් ටියුන් වෙන්නේ නැහැ කියලා හුඟක් අය අදහස් කරන දෙයක් අදහස් කරන්නේ මේ ස්ක්‍රූ එක අපි කොච්චර කරකුවත් එක්කෝ RPM එකේ අඩු වැඩි වීමක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් එක තමයි එක්කෝ මේ ස්ක්‍රූ එක කරකවන්න එන්ජින් RPM එක වැඩි වෙගෙන ගිහිල්ලා මේ ස්ක්‍රූ එක වහලම දැම්මත් එන්ජින් එක ඒ කියන්නේ එන්ජින් එක උඩරිම අයිඩල් වෙනවා. නමුත් අර මම කලින් වීඩියෝ එකේ කතා කරා වගේ මේ අයිඩල් RPM එක අර මේ වගේ RPM ස්පයික් එකක් වෙන පොසිෂන් එකක් හොයාගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ කියන සංසිද්ධියට කාබියුරේටර් එකක් පත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ කාබියුරේටර් එකේ සිද්ධ වෙන ගෙවීම හින්දා. ඉතින් කාලය ඇතිසේ කාබියුරේටර් එකක් පාවිච්චි කරනකොට මේ කාබියුරේටර් එකක් කියන්නේ මේක යාන්ත්‍රිකමය පද්ධතියක්. එතකොට මම කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා EFI පද්ධතියක වගේ ඒ පරිසර තත්ත්ව වලට අනුකූලව ස්වයංක්‍රීයව වෙනස් වීමේ හැකියාව මේ කාබියුරේටර් එක කරන්නේ. එතකොට මේ කාබියුරේටර් එක කාලයක් තිස්සේ මේ කාබියුරේටර් එක ක්‍රියාත්මක වෙනකොට මේ කාබියුරේටර් එකේ සිද්ධ වෙන ගෙවීම කියන එක සැලකිය යුතු අන්දමකින් බලපානවා ඒ කාලය එනකොට. එතකොට දැන් කාබියුරේටර් එක ගත්තාට පස්සේ මේ කාබියුරේටර් එකක් මූලික වශයෙන්ම දැන් අපි මේ කාබියුරේටර් එක මේ පැත්ත සලකලා බැලුවා. මේ කාබියුරේටර් එකේ ඔන්නන පේනවා ඇති මෙතන මේ පැත්ත තමයි එයාර් ක්ලීනරට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ පැත්ත තමයි එන්ජින් එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ එයාර් ක්ලීනර් එකේ පැත්ත ගත්තට පස්සේ මෙතන අපිට එයාර් ඉන්ටෙක් තුනක් බලා ගන්න පුළුවන්. මෙතනින් වෙන එයාර් ඉන්ටෙක් එක තමයි එන්ජින් එකේ ඒ කියන්නේ එන්ජින් එකට අවශ්‍ය වාතය ලබා දෙන්නේ මෙන්න මේ මේන් ඉන්ටෙක් පෝට් එක හරහා. ඉතින් ඊට අමතරව මෙතනත් පේනවා ඇති තව මේ පොඩි සිදුරු දෙකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් මේ යට සිදුරෙන් තමයි මේන් ජෙට් එකට අදාළ එයාර් ෆ්ලෝ එක සප්ලයි කරන්නේ. එතකොට මෙන්න මේ සිදුරෙන් තමයි මේක පයිලට් ජෙට් එකට අදාළ එයාර් ෆ්ලෝ එක සප්ලයි කරන්නේ. අපි මේ ජෙට් කියන්නේ මොනවද කියන එක ගැන ඉස්සරහට කතා කරනවා. ඉතින් මෙන්න මේ සියුම් පෝට්ස් එහෙම ගෙවිලා මේ කාබියුරේටර් එක ඩිසයින් කරාට වැඩි එයාර් ෆ්ලෝ එකක් මේ ලයින් හරහා යන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවලදී මෙන්න මේ ස්ක්‍රූ එකෙන් අපි කරන ඇඩ්ජස්ට්මන්ට් වලට මේ කාබියුරේටර් එකේට ඇතුල් වෙන වායු පරිමාව හෝ ඉන්ධන පරිමාව පාලනය කිරීමේ නොහැකියාවකට පත් වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි මේ කාබියුරේටර් එකක් ගෙවෙනවා කියලා එහෙම නැත්නම් මේ කාබියුරේටර් එක ගෙවිලා ටියුන් වෙන්නේ නැහැ කියන එක මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේ වගේ කාබියුරේටර් එකක් ටියුන් වෙන්නේ නැහැ කියන එක එක්තරා ප්‍රායෝගික අවස්ථාවකදී. දැන් මේ තියෙන්නේ ඒ විදිහට වෙච්ච එක කාබියුරේටර් එකක්. ඉතින් මේක ඕගොල්ලෝ කියන්නේ සාමාන්‍ය මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සම්බන්ධ යම්කිසි අත්දැකීමක් තියෙන එක්කෙනෙක් නම් මේ කාබියුරේටර් එක හුඟක් දෙනෙත් දන්නවා. ඉතින් මේක තමයි හොන්ඩා CG125 කියන මොටර්සයිකල් එකට ආපු කාබියුරේටර් එක. ඉතින් පසු කාලීනව මේ කාබියුරේටර් එක මේ කාබියුරේටර් එකේ චයිනීස් ක්ලෝන්ස් ආව හුඟක්. එතකොට ඔය හුඟක් ජපන් මොටර්සයිකල් වලට විශේෂයෙන්ම ජපන් හොන්ඩා මොටර්සයිකල් වලට මේ කාබියුරේටර් එක තමයි තියන්නේ පසු කාලීන ආපු මේ චයිනීස් ක්ලෝන්ස්. ඒ කියන්නේ ඔය හොන්ඩා CD125, CG125, XL125 මේ වගේ මොටර්සයිකල් ගණනාවකට මේ කාබ් එක හරි. ඉතින් දැන් මේ කාබියුරේටර් එකේ මේ වගේ චයිනීස් කාබියුරේටර් ක්ලෝන්ස් වල එන එක්තරා ගැටලුවක් තමයි කාබියුරේටර් එක හයි කරපු අලුත. හයි කියන්නේ මේක සමහර කාබියුරේටර්ස් වලට අදාළ නොවෙන්න පුළුවන් මේ වයිට ෆැක්ටරියෙන් එන ජෙට් සයිසස් එක. නමුත් මේ කාබියුරේටර් වලට ඔරිජිනල් එන සාපේක්ෂ සාමාන්‍ය ඔරිජිනල් එන කියන්නේ මේ පසු කාලීනව ගන්න තියෙන චයිනීස් ක්ලෝන්ස් වල එන ජෙට් සයිසස් තමයි පයිලට් ජෙට් එක 38, එහෙම නැත්නම් ස්ලෝ ජෙට් එක 38, මේන් ජෙට් එක සාමාන්‍යයෙන් 90 92 වගේ එන ජෙට් සයිස් එක. ඒ 90 92 95 වගේ එන ජෙට් සයිසස් තමයි එන්නේ.
එතකොට මේ 38 කියන ස්ලෝ ජෙට් එක ඉතින් මම මේ කාබ් එක මම ගලවලා පෙන්නන්නම් ජෙට් එකක් කියන්නේ මොකද්ද කියන එක. ඒ ගැන අවබෝධයක් නැති එක්කෙනෙක් නම් මම මේ විදිහට මේ කාබියුරේටර් එක ගලව ගන්නවා. ඉතින් මේ විදිහට මම මේ කප් එක අයින් කරගත්තට පස්සේ අපිට මේ කාබියුරේටරේ අභ්‍යන්තරය බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පයිලට් ජෙට් එක, එහෙම නැත්නම් ස්ලෝ ජෙට් එක. මේ තියෙන්නේ මේන් ජෙට් එක. දැන් මේකේ මේන් ජෙට් එක නම් නැහැ. මේක අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම මොකක් හරි වැඩකට අරගෙන ඒක දැන් මේක නැහැ. මේ තියෙන්නේ ස්ලෝ ජෙට් එක. ඉතින් මම මේ ස්ලෝ ජෙට් එක මම ගලවලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ එකක් තමයි අපිට මේ ස්ලෝ ජෙට් එකෙන් මූලික වශයෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ජෙට් එකක් කියන එකෙන් අදහස් කරන්නේ දැන් කාබියුරේටරේ ජෙට් එකක් කියලා කියන්නේ මේ නේ අර අහසේ යන ජෙට් නෙමෙයි. මෙන්න මේ වගේ සියුම් කොටසකට තමයි අපි ජෙට් එකක් කියලා කියන්නේ. ඉතින් දැන් මෙතන එන මේන් ජෙට් එක මීටත් වැඩිය පොඩි හැඩින් වෙනස් එකක් තමයි එන්නේ. මේ ජෙට් එකක් කියලා කියන්නේ ඕගොල්ලන්ට සමහරට මේ එහා පැත්ත මේකේ පේන්නේ, يعني එහෙම පේන්නේ නැහැ. මේක සියුම් සිදුරක්. සියුම් සිදුරක් සහිත පොඩි ටියුබ් එකක්. එතකොට මේ කාබියුරේටර් එකක් දැන් අපි කාබ් එක මෙන්න මෙහෙමනේ එන්ජින් එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ මේන් මෙතන ෆුවල් ඉන්ලට් එක හරහා එන පෙට්‍රල් මෙතන ෆ්ලෝටර් නීඩල් එක හරහා ඇවිල්ලා මේ යට තියෙන මෙන්න මේ කප් එකට පිරෙනවා. ඒ කප් එකට පිරුණාට පස්සේ මේ ෆ්ලෝටර් එක මෙහෙම උඩට ඇවිල්ලා මේ පෙට්‍රල් ෆ්ලෝ එක එන එක නතර වෙනවා. නතර වුණාට පස්සේ මෙන්න මේ ස්ලෝ ජෙට් එක සහ මේන් ජෙට් එක කියන එක තියෙන්නේ මේ පෙට්‍රල් ලෙවල් එකෙන් පල්ලෙහා. එතකොට එන්ජින් එක ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේ ජෙට් දෙක හරහා තමයි එන්ජින් එකට පෙට්‍රල් අදින්නේ. එතකොට මෙන්න මේවාගේ ස්ලෝ ජෙට් එක, මේවාගේ ස්ලෝ ජෙට් එක ගත්තට පස්සේ ස්ලෝ ජෙට් එක නැත්නම් පයිලට් ජෙට් එක කියලා කියනවා. මේක සම්බන්ධ වෙන මේ කාබියුරේටරගේ ප්‍රධාන සර්කිට් එකට අපි කියන්නේ අයිඩල් සර්කිට් එක, එහෙම නැත්නම් ස්ලෝ සර්කිට් එක කියලා. එතකොට එන්ජින් එකක් අයිඩල් තියාගන්න, ඒ කියන්නේ අපි ඇක්සලරේට් නොකර අයිඩල් RPM එකේ තියාගන්න සහ එයා ෆියුල් මික්ෂර් එක නිසියාකාරව පවත්ව ගන්න මේ කාබියුරේටර එකේට උපකාර වෙන සර්කිට් එකට තමයි අපි කියන්නේ, එහෙම නැත්නම් පතයට තමයි මේ ස්ලෝ සර්කිට් එක, එහෙම නැත්නම් අයිඩල් සර්කිට් එක කියලා කියන්නේ. එතකොට ඒ අයිඩල් සර්කිට් එක ක්‍රියාත්මක වෙන ජෙට් එකට තමයි ඒ අයිඩල් සර්කිට් එකට අදාළ පෙට්‍රල් ප්‍රමාණය ඇදලා ගන්න ජෙට් එක තමයි වෙන්නේ ස්ලෝ ජෙට් එක, එහෙම නැත්නම් පයිලට් ජෙට් එක කියලා කියන්නේ. ඒ සර්කිට් එක තමයි මෙතන එන මේ එයා ෆියුල් මික්ෂර් එකත් සම්බන්ධ වෙන්නේ. එතකොට මේන් ජෙට් එකෙන් කරන්නේ අපි එන්ජින් එකක් ඇක්සලරේට් කරනකොට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය එන්ජින් එකට ලබා දෙන එක. ඉතින් ඒක කන්ට්‍රෝල් කරන්නේ මේ ඇතුලේ තියෙන මේ ත්‍රොටල් එක සහ නීඩල් එක. ඉතින් ඒ සම්බන්ධව මම කලින් වීඩියෝස් කතා කරලා තියෙනවා. ඉතින් සරලම ගත්තොත් ජෙට් එකක් කියලා කියන්නේ පොඩි සිදුරක් තියෙන මෙන්න මේ වගේ කොටසක්. ඉතින් මේ ඕගලන්ට පේනවාද මෙතන මේ මැද හරිය පොඩි සිදුරු කීපයකුත් තියෙනවා. මෙන්න මේ සිදුරු වලින් තමයි මෙන්න මේ පැත්ත තියෙන මෙන්න මේ චූටි සිදුරුයක් තියෙනවා. මේ සිදුරු වලින් ඇදලා ගන්න වාතය ඉන්ධන හා සම්මිශ්‍ර කරන්නේ මෙන්න මේ පොඩි සිදුරු වලදී. ඉතින් මේ ජෙට් එකක් කියන්නේ සරලවම ගත්තොත් මේ වගේ පොඩි සියුම් මේ වගේ කොටසක් පොඩි සිදුරක් තියෙන. ඉතින් මේ ජෙට් එකේ දැන් මෙතන මගේ දැන් පේන්නේ නැති වෙයි. මෙන්න මෙතන නම්බර් එකක් ගහලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හොඳ ස්ටෑන්ඩඩ් ජෙට් එකක් නම් අනිවාර්යයෙන්ම මේ ජෙට් එකේ මෙතන නම්බර් එකක් ගහලා තියෙනවා. මේ නම්බර් එකෙන් කියන්නේ මේ ජෙට් එකේ ප්‍රමාණය. ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන සිදුරේ ඩයමීටර් එක කීයද කියන එක. දැන් සාමාන්‍යයෙන් කාබියුරේටර් එකක් අපි ගත්තට පස්සේ ඒ කාබියුරේටර් එක ජෙට් වල විවිධ සයිස් වෙනවා. 38, 40, එතකොට 45, 90, 95 මේ වගේ ජෙට් සයිසස් එනවා. ඉතින් මේ නම්බර් එකෙන් කියන වැලියු එක මුලින්ම අපි මේක 10^2 බලයෙන් බෙදන්න ඕනි. ඒ කියන්නේ අපි කියන්නේ ඒක 100 බෙදන්න ඕනි සරලවම ගත්තොත්. ඒ 100 බෙදුවට පස්සේ තමයි මේ ඇතුලේ මේ තියෙන සිදුරේ ඩයමීටර් එක එන්නේ. දැන් උදාහරණයක් ඇතුළේ අපි 38 ජෙට් එකක් නම් 38 ජෙට් එක 100 බෙදුවට පස්සේ 0.38. එතකොට 0.38 කියලා කියන්නේ ඒ ඇතුලේ තියෙන සිදුරේ ඩයමීටර් එක, එහෙම නැත්නම් විස්කම්භය මිලිමීටර් 0.38යි. දැන් මේකේ තියෙන්නේ 33 කියලා ගහලා තියෙන මෙතන. ඉතින් 33 කියලා කියන්නේ මිලිමීටර් 0.33
මෙන්න මේ මේ ජෙට්ටගේ ඩයමීටර් එක. එතකොට දැන් කාබියුරේටරයක් ගෙවෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මම අර කලින් කිව්වා වගේ මේ වගේ චයිනීස් කාබියුරේටර් වලට ඒ කියන්නේ චයිනීස් කියන්නේ ඔරිජිනල් එකට ආවෙත් ඒ ජෙට් එකම තමයි පසු කාලේන ආපු ජෙට් එක වෙන්නේත් ඒකම තමයි. මේ ස්ලෝ ජෙට් එක හුඟක් ආයේ 38 කියන ජෙට් එක. ඉතින් 38 කියන ජෙට් එක ආවට පස්සේ සාමාන්‍යයෙන් මේ කාබ්බයක් අපි වෙළඳ පොලේ මිලදී අරගෙන එන්ජින් එකට හයි කරාට පස්සේ ඒ හයි කරපු අලුත සාමාන්‍යයෙන් මේ එයා ෆියුල් මික්ෂර් එක වටේකට වට භාගයකට වගේ එනකොට අර මං කිව්ව RPM ස්පයික් එක එන කියන්නේ එන්ජින් එක හොඳටම ටියුන්න පොයින්ට් එක එනවා. ඉතින් අපි ඕකට සාමාන්‍යයෙන් කියන්නේ මේ වගේ කියන්නේ කාබියුරේටර් එකක් හොඳටම ටියුන්න පොයින්ට් එකට කියන්නේ ස්වීට් ස්පොට් එක කියලා. ඉතින් ඒ ස්වීට් ස්පොට් එක එනවා සාමාන්‍යයෙන් වටයක් වගේ එනකොට මේ කියන තැන එනවා. නමුත් අපි සාමාන්‍යයෙන් මාස කීපයක් මේ කාබියුරේටර් එක පාවිච්චි කරනකොට ටික අපිට තේරෙනවා එන්ජින් එක අයිඩල් හිටින්න හොර වෙනවා. ඊට පස්සේ රේස් කරනකොට කළු දුම දානවා. මේ වගේ ප්‍රශ්න එනවා. ඉතින් මේකෙන් සරලවම කියන්නේ මේ එන්ජින් එක රිච් කන්ඩිෂන් එක තමයි මාස කීපයක් ගියාට පස්සේ දුවන්න පටන් ගන්න. ඉතින් මේ කියන කාරණේ වෙන්නේ සාමාන්‍ය 38 කියලාගෙන ටිකක් සාපේක්ෂව ලොකු ජෙට් එකක් පයිලට් ජෙට් එකකට. එතකොට කාලයක් තිස්සේ මේ මාස කීපයක් මේ වගේ චයිනීස් කාබියුරේටර් එකක් භාවිත කරනකොට සාමාන්‍ය මේ වගේ චයිනීස් කාබියුරේටර් වල මෙටල් එච්චර හරිනේ. ඒ කියන්නේ මේ මැටීරියල් වල ක්වලිටි එක ටිකක් අඩුයි ඔය ජපන් කාබියුරේටර් එකක් ඉන්දීන් කාබියුරේටර් එකකට වඩා. එතකොට වෙන්නේ මේ 38 කියන ජෙට් එක ඉක්මනට ගෙවෙනවා. ගෙවිලා මේ 38 ජෙට් එකේ සයිස් එක ලොකු වෙනවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි උදාහරණයක් ඇරෙට 40 42 වගේ සයිස් එකකට ලොකු වෙනවා. ඉතින් ඒ ලොකු වෙනවා කියලා කියන්නේ ඒ ජෙට් එක හරහා එන පෙට්‍රල් ෆ්ලෝ එක වැඩි. එතකොට ඒ කියන්නේ 38 ජෙට් එකකට වැඩිය 40 42 වගේ ජෙට් එකේ එන පෙට්‍රල් ෆ්ලෝ එක වැඩි. අන්න ඒ වගේ ලොකු පෙට්‍රල් ෆ්ලෝ එකක් එනකොට අපි කරන්නේ මේ මික්සර් ස්ක්‍රූ එක වහනවා. දැන් මේකේ මම අර කලින් වීඩියෝ එකෙත් කතා කරලා තියෙනවා මේකේ තියෙන්නේ මෙන්න මේ ටයිප් එකේ ස්ක්‍රූ එකක්. කලන්ට පේනවා ඇති මේකේ තියෙන මෙන්න මේ වගේ මේ අගට ගොඩක් ෂාප් තුඩක් එන ස්ක්‍රූ එකක්. ඉතින් මේ වගේ ස්ක්‍රූ එකකට කියනවා අපි VCS එකක්. එහෙම නැත්නම් වොලියම් කන්ට්‍රෝල් ස්ක්‍රූ එකක් කියලා. මේ ගැන මම අර කලින් වීඩියෝ එකේ කතා කරලා දෙනවා. මම ඒකයි යුවේ මේ වීඩියෝ එක බලන්න කියලා. මොකද නැත්නම් මේ වීඩියෝ එකේ කතා කරන සමහර දේවල් තේරෙන්න නැති ඉඩ තියෙනවා. මේ වගේ VCS එකක් ගත්තට පස්සේ මේ VCS එකකින් කරන්නේ වොලියු ඒ කියන්නේ මේ එයා ෆියුල් මික්ෂර් එකේ කන්ට්‍රෝල් කරන්නේ ඉන්ධන ප්‍රමාණය. එහෙම නැත්නම් මේ ෆුවල් ප්‍රමාණය. එතකොට අපි මේක වහන්න මේ පයිලට් සර්කිට් එක හරහා එන ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා. මේක අරින්න වැඩි වෙනවා. එතකොට දැන් මේකෙම අනිත් ස්ක්‍රූ එක කියන්නේ ACS එක එයා කන්ට්‍රෝල් ස්ක්‍රූ එකක මේක අරින්න එයා එක වැඩි වෙනවා. වහන්න එයා එක අඩු වෙනවා. ඉතින් දැන් ඉතින් ඒක මම හිතන්නේ මෙතන පොඩ්ඩක් තේරෙන්නේ නැති ගැටලුවක් ඇයි. එහෙම වුණොත් අර වීඩියෝ එක අනිවාර්යෙන් බලලා ඉන්න. ඉතින් දැන් මම මේක ගැන කතා කරන්නම්. දැන් මෙතෙන්දි වෙන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ඔය තෙල් ඇනේ කියලා කියන්නේ මේකට හුලං ඇනේ කියලා කියන්නේ මේකෙම අර මෙතන මොට්ට තුඩ එන අනිත් ඇනේ කියන්නේ ACS එක එයා කන්ට්‍රෝල් ස්ක්‍රූ එක. ඉතින් මේ වගේ VCS එකක් දැන් අපි 38 ජෙට් එකකට වටයක් වගේනේ මම කලින් එනවා කියලා කිව්වේ. එතකොට ඒ 38 ජෙට් එකම ලොකු වෙලා 40-42 වගේ සයිස් එකකට එනකොට අර වටේ ප්‍රමාණය අපිට ටික මේක අඩු කරන්න වෙනවා. අඩු කරලා මේක උප්පරිම වැහුවා අර කියන එයා ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරන්න මේක ප්‍රමාණවත් මදි. ඒ කියන්නේ මේ ත්‍රෙඩ් එක ඉවර වෙලා මේ ස්ක්‍රූ එක සම්පූර්ණයෙන්ම ගිහිල්ලා වැහිලා ඉවරයි. දැන් මේක තව මෙතනින් එහාට වහන්න විදිහක් නැහැ. අන්න ඒ වෙලාවට තමයි මේ කාබියුරේටර එක ඒ කාබියුරේටරේ ජෙට් එක අපි ගෙවුණා එහෙම නැත්නම් කාබියුරේටර එක ටියුන් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට මෙතෙන්දි කරන්න ඕනේ අපි අර ලොකු එක ජෙට් එක අයින් කරලා ඒ වෙනුවට පොඩි ජෙට් එකක් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් 38 වගේ ජෙට් එකක් මේක නම් මේකට ඔරිජිනල් ලැවිලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් 35 33 වගේ පොඩි ජෙට් එකක් දාන්න ඕනේ. ඉතින් ඒ ජෙට් එකත් කාලේ අපි චයිනීස් ජෙට් එකක් දානවා නම් ඒ ජෙට් එකත් ගෙවිලා නවතින එක තනක් එනවා. ඒ කියන්නේ අපි උදාහරණ ජෙට් එක අලුතෙන් දාලා සාමාන්‍යයෙන් මාස 4ක් වගේ දුනකොට මේ ජෙට් එක ගෙවිලා ඒ ජෙට් එකේ එන එක ස්ටෑන්ඩඩ් සයිස් එකක් එනවා. ඉතින් එතනින් එහාට ඒ ජෙට් එක ගෙවෙන ප්‍රමාණය ගොඩක් අඩුයි.
ඉතින් ඒවා එක එක මැනුෆැක්චරින් ඩිෆෙක්ට්ස් මේ වගේ දේවල් ඒකට බලපානවා. නමුත් චයිනීස් ජෙට් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් මාස 4ක් විතර යනකොට ඒ ඔරිජිනල් ජෙට් සයිස් එක වෙනස් වෙලා ටිකක් ලොකු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි ජෙට් එකක් අපි දැම්මොත් ඒ ජෙට් එක දැන් උදාහරණයකට 33 වගේ ජෙට් එකක් දැම්මොත් ඒක සාමාන්‍යයෙන් මාස කීපයක් පාවිච්චි කරනකොට 35 වගේ ජෙට් එකකට අවිල්ල තියෙනවා. නමුත් ඒ 35 ජෙට් එක ආවත් අපිට මේක තව අරින්න තව වහලා දාන්න ඉඩ තියෙනවා. එතකොට දැන් අපි 38 ජෙට් එකකට වටයකට වගේ ආව නම් 35 ජෙට් එකකට සාමාන්‍යයෙන් වට එකමාර වට දෙකක් වගේ එන්නේ. එතකොට 33 ජෙට් එකකට එනකොට ඒක වට තුනකට වගේ එනවා. එතකොට දැන් අපි උදාහරණයකට 33 ජෙට් එකක් දැම්මට පස්සේ පළවෙනි දාපු අලුත වට තුනකට වගේ තියෙන ටියුනින් පොයින්ට් එක අපි මාස 4ක් විතර දුවනකොට ඒ ජෙට් එක ලොකු වෙලා අපි උදාහරණයකට 35 වගේ ජෙට් එක ලොකු වුණා කියලා. ඒ ලොකු වෙනකොට අර වටයක් විතර වට තුනකට තිබිච්ච එක සාමාන්‍ය වට දෙකමාරකට වටේ වට දෙකකට වගේ බහිනවා. ඒ බැස් බහැලා ආයි කාලයක් යනකොට ඒ ජෙට් එක තවදුරටත් ගෙවෙන්නේ නැහැ. ගෙවීම ගොඩාක් අඩු වෙනවා. ඊට පස්සේ අවුරුදු ගාණක් ගැඩලුවක් නැතුව ඒ කාබියුරේටර් එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සරලවම ගත්තොත් කාබියුරේටර් එක ගෙවෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මෙන්න මේක. ඉතින් දැන් අද මේ වීඩියෝ එකේදී සමහරට කතා කරපු දේවල් හුඟක් දේවල් තේරෙන්න නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක මම නැවත නැවතත් කියනවා. මොකද මේ ඒ කියන්නේ අපි මේ වගේ පොඩි බොහොම සීමා සහිත කාල සීමාවක් ඇතුළත ටිකක් ලොකු දැනුමක් දෙන්න උත්සාහ කරනවා මේ වගේ පොඩි වීඩියෝ එකකදී. ඉතින් ඒ වගේ වීඩියෝ එකකදී අර කලින් අපි කතා කරපු දේවලුත් සෑහෙන්න වැදගත් වෙනවා. නමුත් ඒවත් එක්ක මේ වීඩියෝ එක කරගෙන මේ වීඩියෝ එක තව දික් වෙනවා. ඉතින් ඒක හින්දා ඒ කලින් මම මේ කියපු වීඩියෝ එක අනිවාර්යෙන් බලලා ඉන්න. එහෙම වුණොත් මේ වීඩියෝ එක සෑහෙන්න හොඳ මට්ටමකට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ වීඩියෝ එකේදී අපි කතා කරේ කාබියුරේටර් එකක් ටියුන් වෙන්නේ නැති එක අවස්ථාවක. ඒ කියන්නේ මේ ජෙට් එකක ගෙවීමක් නිසා කාබියුරේටර් එක ටියුන් වෙන්නේ නැති එක අවස්ථාවක්. ඉතින් මේක සමහර කාබියුරේටර්ස් වලට වෙන වෙන විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. දැන් සමහර ඔය ඩයෆ්‍රම් කාබියුරේටර්ස් වගේ ගත්තාට පස්සේ ඩයෆ්‍රම් කාබියුරේටර්ස් වල මේ ස්ලයිඩ් එක ගෙවි යාම නිසා මේ කියන ගැටලුව ඇති වෙනවා. ඉතින් සමහර කාබියුරේටර්ස් තියෙනවා, ඒ කාබියුරේටර්ස් ගොඩක් පරණයි. ඒ කියන්නේ දැන් අවුරුදු ගාණක් පාවිච්චි කරලා ඒ කියන්නේ ඕවර්ඕල් මුළු කාබියුරේටර් එකම ගෙවිලා තියෙන්නේ බොඩියත් එක්කම. ඉතින් ඒ වගේ අවස්ථාවේදී කාබියුරේටර් එක තවදුරටත් අර මං කිය විතර ජෙට් මාරු කරලා හැම කරලා හදන්න බැරි අවස්ථාවල් එනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔය සමහර ජපන් බයික්ස් තියෙනවා, ඒ ඔරිජිනල් ආපු කාබියුරේටර් එක සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර පාවිච්චි කරලා. ඉතින් ඒවා තවදුරටත් හදන්න බැරි අවස්ථා එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අලුත් කාබ් එකක් රිප්ලේස් කරලා ඒව හපු හදන්න ඕනි. ඉතින් මේ වගේ කාබියුරේටර් එකක් ටියුන් වෙන්නේ නැහැ කියන එක අවස්ථා එක එක කාබියුරේටර්ස් වලට විවිධ විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ අද කතා කරේ එක අවස්ථාවක් ගැන. ඉතින් අද මේ වීඩියෝ එකේදී කතා කරපු දේවල් ගැන ඕගොල්ලෝ මොනවද කලින් දැනන් හිටියේ ගැන පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ පළල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉදිරියේදී මේ channel එකෙන් බලන්න අවශ්‍ය කරන දේවල් ගැන පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒත් එක්කම ඕගොල්ලන්ගේ තියෙන අත්දැකීම් මොනවද කියන එකත් පල්ලෙහ කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන්න. ඉතින් එහෙනම් අහබෝ ආයතකම තමතක් කිරීමක් කරනවා. පල්ලෙහ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මගේ සෝෂල් මීඩියා ලින්ක්ස්, ඒවත් ෆලෝ කරන්න. ඉතින් එහෙනම් අහබෝ අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සුබ දවසක්. ආයි බෝවන්. ජය වේවා.